මාතුකතා අනවශ්‍ය මිනිසු පිරිසක් ඕනම රටක ඉන්නවා. ගෙදර එදිනෙදා හමු වෙමින් එකට ජීවත් වෙන සමීප ඥාතීන් මෙන් ඕනේ රටේ මිනිසුන්ට ඊතරම්ම සමීපයි. වසන්ති චතුරානි සම්බන්ධවත් අමුතු විශේෂ කතා අවශ්‍ය වන්නේ නැත්තේ ඇය ඊතරම්ම මේ රටේ කලාව ප්‍රිය කරන සෑම සහෘදෙකුගේ බඳුවරයක් වීම නිසා. තමන්ගේ මුල්ම කෘතිය වූ ගෑනු ළමයි රංගනය වෙනුවෙන් OCIC හොඳම නිලිය සම්මානයෙන් පිදුම් ලබන අය ඉන් අනතුරුව අනේක වාරයක් සම්මානිත වෙනවා. එතෙන් සිට සිනමාවේ කතාබහට ලක්වන විශිෂ්ට චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත නිරූපණයෙන් අසීමිත රසික ප්‍රසාදයට ලක් වූ සිංහල සිනමාවේ ජීවමාන පුරාවෘත්තයක් බඳු අය අද කලා ශේෂ්ත්‍රයේ සක්‍රිය වෙන්නවා. කලකට පසුව අපට ඇය හමුුණා. අපේ අරමුණ මේ ප්‍රභූ කලාකාරණියගේ මතර අතර සැඟවී ඇති අරුමය සොයා යාමයි. මේ පිළිසඳර අරඹමින් ඇය හඬ අවදි කළා. 1975 මම සිනමාවට සම්බන්ධ වෙන්නේ කරුණාසේන ජයලත්ගේ ගැහැණු ළමයි නවකතා වැසුරෙන්. සුමිත්‍රා පීරිස් මුලින්ම අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි චිත්‍රපටයෙන්. ඒ කුසුම්ගේ චරිතය නිරූපණය කරන්න ඇය පාසල් වලට ගිහින් ළමයි හොයලා තියෙනවා. නමුත් කොළඹ පාසල් වල මේ චරිතයට ගැළපෙන ගැහැණු ළමෙක් එතුමියට මුණ ගැහිලා නැහැ. මගේ පළමු පාසැලු නේ ගම්පහ සිරිකුරුස කන්‍යාරාමය. දිනක් සුමිත්‍රා පීරිස් වෙනත් කටයුත්තකට ගම්පහට පැමිණි විට අපේ පාසලට ආවා. එතුමිය ඇවිත් තිබුණේ විවේක කාලයේ ඇරඹුණු වේලාවක. ඇය පැමිණි වගක් මා දැන සිටියේ නැහැ. විදුහල්පති කාමරයේ වටේ ළමයි එකතු වෙලා හිටියා. මාත් නිකන් ගිහින් බැලුවා. සුමිත්‍රා පීරිස් මැඩම් මට මුලින්ම මොන ගැහුනේ එදා. ඇය මාව දැකලා කතා කළා. මගෙන් ඇහුවා රඟපාන කැමතිද කියලා. ඒ වෙලාවේ මම ඇයට කිව්වා ගෙදරින් අවසර ගත්තොත් මම කැමතියි කියලා. ගැහැණු ළමයි චිත්‍රපටයේ මම රඟපාන්නේ මගේ පාසලෙත් අවසර ඇතුව සාමාන්‍ය පෙළ පන්තියේදී. රූගත කිරීම කළේ පාසලේ නිවාඩු දවස්වල. ඒ දවස් හරිම ලස්සන දවස්. රඟපෑමේ හැදෑරීමක් නොකළ පාසල් ශිෂ්‍යාවක් විදියට සිනමාවට ප්‍රවිෂ්ඨ වෙන වසන්ති චතුරානි රංගන අභ්‍යාස ලබන්නේ බොහෝ ඇසුපිරු තැන් ඇති කලාකරුවන් සමග. ඇගේ කලා ජීවිතයේ උපමට්ටම් කළ තක්සලාව ඇය සම්බන්ධ වුණු නිර්මාණ අතර ගොඩනැගුණා. රංගනයට එක්වන වකවානුව හිටියේ ඉතාමත් දක්ෂ ප්‍රතිභා සම්පන්න පරම්පරාවක්. ඔවුන්ගේ ගුරුහරුකම් යටතේ අපි පෝෂණය වුණා. ටෝනි රණසිංහ වැනි දැවැන්ත හැදෑරීමක් තිබෙන චරිත ආරම්භයේ සිට මට මුණ ගැහුණා. ජෝ බේවික්‍රම ඇසුරු කරන ලැබීම භාග්‍යයක්. ගාමිණී ෆොන්සේකා වැනි සිනමාවේ දැවැන්ත පෞරුෂය ඉතාමත් නිහඬමානීව අලුත් පරම්පරාවට ඉඩ දුන්නා. නවකෙක් කියලා කිසිවෙටක අපිට වෙනසක් කළේ නැහැ. ඔවුන් අතර ගෞරවයකින් යුතුව එක්ව වැඩ කරන්න හැකියාවක් තිබුණා. තක්සලා වුණත් ඒ රංගන අත්දැකීමමයි. ජීවිතයේ සුන්දරම කාලයක සිනමාවේ ගත කරන අතරතුර ජීවිතයට අමතක නොවන අවස්ථාවක් මතක් කරන්න අපි අයට ආරාධනා කළා. අත්දැකීම් රාශියක් ලැබුවා. එක් සිදුවීමක් මේ වෙලාවේ මට මතකයට එනවා. අපි ආදර හසුන චිත්‍රපටයේ ගීතයක් රූගත කරන්න ඔරුවකින් මුහුදට ගියා. ඒ ගීතය තමයි රන්දොවිලින් බැස එන දෙවියෝ කියන ගීතය. මේ දර්ශනතලයේ ගාල්ල උණ වටුන වාරකන් කාලයක මේක රූගත කිරීම කළේ. රවින්ද්‍ර රන්දිනය සහ මම එක් ඔරුවක ගමන් කළා. රූගත කරන තවත් බෝට්ටුවක් අපිට සමාන්තරව ගමන් කළා. කැමරා අධ්‍යක්ෂකවරයා උනේ දුමින්ද සිරිසේන. ඔරුවේ ගොල්ලෑව උඩට නැග්ගම ඔරුව පෙරළුණා. අපි එතකොට මුහුදට වැටුණා. ඔරුව හබල් ගාන දෙන්නෙකුත් අපිත් එක්ක හිටියා. ඒ දෙන්න අමාරුවෙන් ඔරුව කෙලින් කරලා අපිව ඔරුවට ගොඩ කරගත්තා. ඒ වෙලේ බයටම මට වමන යන්න පටන් ගත්තා. අපි සීතලෙන් ගැහි ගැහි ගොඩට ආවා. ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. සිනමා ජීවිතය තුළ රංගන ශිල්පිනියක් විදියට බොහෝ රංගන ශිල්පීන් සමග රඟපාන්න ඇයට අවස්ථාව ලැබෙනවා. ඒ අතරේ වඩාත් කැමැතිම රංගන ශිල්පියා ගැන ඇය සිහිපත් කළා. මං හිතනවා මං හරි ආසයි ජෝ අයියත් එක්ක රඟපාන්න. ඔහු සමග වැඩ කිරීම රංගන පාසලක ජීවත් වෙනවා වගේ. සිනමාවේ අහිංසකාවිය විදියට ඇයට අනුවර්තනාමයක් ලැබෙනවා. ඇත්තටම ඔබ සිනමාවේ අහිංසකාව උනේ කොහොමද? අපි ඇගෙන් විමසුවා. මට ලැබුණු චරිත හරහායි මගේ මුහුණ ප්‍රේක්ෂකින්ගේ හදවතට කතා කරන්නේ. එනිසා මං අහිංසකයි කියලා වුන් විශ්වාස කරන්න ඇති. නමුත් මං ඇත්ත ජීවිතයේ අහිංසක චරිතයක් නෙවෙයි. තරහ යන වෙලාවට මගේ අහිංසකකම් නැහැ. මේ රටේ සහෘද රසිකයන් ප්‍රිය කරන ඒ සුන්දර සිනාව ඇගේ මුව පුරා ඇදී ගියා. සිනමා රංගන ශිල්පිනියක් රූපවාහිනී නිර්මාණවල සහභාගී නොවන යුගයක රූපවාහිනී ටෙලි නිර්මාණ අතර අමතක නොවන චරිතයක් බවට පත්වන්න ඇයට හැකියාව ලැබෙනවා. මායා මන්දිර කඩුල්ල වැනි නිර්මාණයන්හිදී ඇය දක්වන ප්‍රතිභාව මවිත කරවන සුළුයි. මුලින්ම ටෙලි නිර්මාණයකට සම්බන්ධ වන්නේ ධර්මසේන පතිරාජගේ මායා මන්දිරයේ ටෙලි නිර්මාණයෙන්. ඉන් අනතුරුව ධර්මසේන පතිරාජයන්ගේ කඩුල්ල, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගිරය, සෝමරත්න දිසානායකගේ ඉටිපහන් 1 සහ 2, ගජමන් නෝනා, කුලවමිය වගේ ටෙලි නාට්‍ය ගණනාවක මට රංගන අවස්ථා ලැබුණා. පසු මා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පෙළඹුණා. ಸುಮಿತ್ರಾ ರಾಹುಬಾದ್ದಗೆ ಅಗಪಿಪಿಮಲ್ ನವಕಥಾವೇ ನಮಿನ್ಮ ಟೆಲಿ ನಿರ್ಮಾಣ್ಯ ಕ್ಲೆಸ ನಿರ್ಮಾಣೆ ಕಲಾ. ಈ ವಾರ ರಣವೀರಗೆ ನವಕಥಾವಕ್ಕೆ ಸುಮಿತ್ರಾ ರಾಹುಬಾದ್ದಲಿಯು ತಿರುಪಿಟಪತ್ ತೆಲಿನಾಟ್ಯ ಕ್ಲೆಸ ನಿರ್ಮಾಣೆ ಕಲಾ. ಪುನಿತ್ರಾ ರಾಜಕರುಣಾನಾಯಕಗೆ ನವಕಥಾවක් ಹೆಸರಿನ ಸದ್ಗುಣಾಕಾರಿ ಎಗೆಮ ಕವಿಕಂದುರ ನವಕಥಾವ ಆಶ್ರಯನ್ ದವಲ ಕಡುಲ ಟೆಲಿನಾಟ್ಯ ಮಾವಿಸಿ ನಿಷ್ಪಾದನೆ ಕಲಾ. ಟೆಲಿನಾಟ್ಯ ನಿಷ್ಪಾದಿಕಾವಾಕ್ ವಿದಿಯಟಾಗಿ ನಿರ್ಮಾಣ ಸಿಯಲ್ಲಕ್ಮ ಇತಾಮ ಸಾರ್ಥಕ ನಿರ್ಮಾಣ ಸಮ್ಮಾನನೀಯ ಟೆಲಿನಾಟ್ಯ ಕೃತಿ ಬವಟ ಪತ್ತುನಾ. ನಮ್ಮ ಸಿನಿಮಾವ ಸಹ ರೂಪವಾಹಿನಿ ಅತಿದಕ್ಷ ರಂಗನ ಶಿಲ್ಪಿನಿಯಾಗಿ ವನ ವೇದಿಕಾ ನಾಟ್ಯ ಕ್ಷೇತ್ರයට ಪ್ರವೇಶ නොවුනේ ඇයි කියන ප්‍රශ්නයත් අපි ඇහුවා. ඇයි කියන්නේ එය ඇයට වෙහෙසකර අත්දැකීමක් වූ බවයි. විජේ නන්දසිරිගේ කුස ප්‍රභාවතී වේදිකා නාට්‍යයේ පමණක් ඇය වේදිකාවේදී රඟපා තිබුණා. සිනමාවේ සහ ටෙලි නාට්‍යයේදී කැමරාවක් ඉදිරියේ කරන රූපණයට වඩා වේදිකා නාට්‍යයක ඇති සජීවී රංගන ශිල්ප ක්‍රම ඇයට ආයාසකර අත්දැකීමක් එක්කල බව ඇය හෙළි කළා. චතුරාණි කියන්නේ අපේ සම්භාවිත මහා කලාවේ එක් යුගයක අමරණීය ලකුණක්. බොහෝ ඇසුපිරු තැන් නැති මේ ප්‍රභූ කලාකාරියගෙන් අද අපි අපේ නිර්මාණ ශාස්ත්‍රය ගැන විමසන්න හිතුවා. ඒ කියන්නේ ප්‍රවීණ නිර්මාණකරුවන් ඇසුරෙහි තමන් ලැබූ අත්දැකීම වත්මන් තරුණ පරපුරට නොලැබෙන බවයි. අත්දැකීම් බහුල විචක්ෂණ නිර්මාණකරුවෝ ශාස්ත්‍රය අඩුයි. බොහෝ දෙනෙකුට නිර්මාණ ශාස්ත්‍රය පිළිබඳ වගකීමක් පුළුල් අවබෝධයක් ඇත්තෙම නැහැ. ඒ විශාල දුකක්. ඒ කියන්නේ බිඳුනු ස්වරයෙන් අප මුලින්ම කී වසන්ති චතුරාණිය මේ රටේ බහුතර සහෘද රසිකයන්ගේ බඳුවරියක්. ඇගෙන් ඇගේ ජීවිතයේ සමීපතම තොරතුරු විමසන් හිතුවේ නිසා. තරුණ වියේදීම විවාහපත් වෙලා කෙටි කාලෙකින් විවාහයෙන් ඉවත් වෙන වසන්තිගෙන් අපි මෙසේ ඇහුවා. ජීවිතේ ආපහු හැරී බැලුවොත් මොනවද හිතන්නේ? මම විවාහ වෙන්නේ ප්‍රේම සම්බන්ධයකින් නෙවෙයි. මාව හොයාගෙන ආපු යෝජනාවකින්. විවාහයෙන් පසු මට පුතෙක් ලැබෙනවා. අපි අතර තිබූ නොගැලපීම් නිසා මම වෙන් වෙන්නට තීරණය කරනවා. ඊට පස්සේ නැවතත් විවාහයකට යොමු වෙන්න තීරණයක් ගත්තේ නැහැ. ගිනි පෙළෙල්ලෙන් වැටකාපු මිනිහා කලාමැදිරි එළියටත් බයයි කියනවා. මගේ දරුවට වෙනසක් කරන්න මං කොහොමත් කැමති වුණේ නැහැ. ඔහුගේ ලෝකය ගැන මම හිතුවා. අපි දැනටත් ජීවත් වෙන්නේ මගේ මහත්තයා දුන්න නිවසක. සමහර දේවල් මට ඔහුගෙන් ලැබුණා. මං හිතනවා ඒ දේවල් මට ඇති කියලා. පුතා ගොඩක් පොත්පත් කියවන කෙනෙක්. ඔහු හොඳ නිර්මාණ බලනවා. හොඳ රසිකත්වයක් තියෙනවා. නමුත් නිර්මාණ ශාස්ත්‍රයට එන්න පුතාගේ කැමැත්තක් නැහැ. ඔහු තාත්තාගේ කලාවේ පැත්තට වැඩි නැඹුරුවක් නැහැ. ඒ නිසා බලෙන් මේ පැත්තට යොමු කළේ නැහැ. එතකින් ඇගේ සමීපතම ජීවන තොරතුරු වලින් මිදී අපි ඇගේ අලුත්ම නිර්මාණ ජීවිතය ගැන කතාබහට යමු වුණා. අරුණ ප්‍රේමරත්න රචනා කරපු අම්මාවරණයේ ටෙලි නාට්‍යයේ මට මෑතකදී රඟපාන්නට ලැබුණා. ඒ කතාවට මම ගොඩක් ආසයි. ඒ මිනිස්සු කතාබහ කරපු ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. ඕම රචනා කරන සකුණ පියාපත් ලියවෙන්නේ මගේ ආරාධනයකින්. අධ්‍යක්ෂණය කළේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු. රුවගත කිරීම කළේ ගල්ගමුව ප්‍රදේශයේ. ළඟදීම මේ නිර්මාණය ස්වර්ධීන රූපවාහිනියෙන් දැක ගන්නට හැකියාව ලැබේවි. කාලය ගෙවී ගිහින් තම මොහොතකින් මේ පිළිසඳර හමාර කර යුතුයි. ජීවිතේ හොඳටම රිදුනේ කවද්ද? මට ඇගෙන් අහන්න හිතුණා. ඇයට පිළිතුරු දුන්නේ මදක් නිහඬව ඉඳලා. මට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. මගේ ජීවිතේ ගොඩනැගෙන්නේ ඒ ආත්ම විශ්වාසය මත. මම හිතනවා මට රිද්දන්න කිසිවෙකුට බෑ කියලා. ඒ තරමටම රිදවීම් ලැබලා තියෙනවා. නොකියවුණු බොහෝ දේ ඒ හඩේ තිබුණා. අවසාන වශයෙන් අප ඇගෙන් විමසුවේ හෙට ඇගේ ජීවිත බලාපොරොත්තුව ගැන. හොඳ චරිතාංග රංගනයකින් ජාත්‍යන්තර ඇගීමක් ලබන්න ආසාවක් තියෙනවා. හොඳ චිත්‍රපටයක හොඳ චරිතයක් ලැබුණොත් රංගනය සඳහා නොවිසිල්ලෙන් බලාපොරොත්තුවකින් ඉන්නවා. ඒ අවස්ථාවේ එළබෙන දිනයක නිසකවම ඇය අපව ජාත්‍යන්තරය වෙත රැගෙන යාවි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත වීඩියෝ නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.